எம்மா அப்பனா என்ன சேஸ்திரே சேவக சேவிக்காவன் நியோஜனேகரன் சங்கமே அபிஹித்தனவா கம்சன் சபாவட்ட வகக்கீமா வகையம ஐத்தியாக தீனோ பசுகிய வஃபரே சிட்ட மெத்தெக் கர்னலத விதுலி பில வெடி கிரீம கிரீமே பலப்பயம் කොපමණද මොනවද කියන එක ගැන සොයා බැලීම හඳුනා ගැනීම. දැන් අපි දන්නවා පෞගිය අපි එක පැත්තකින් මේ 2022 අගෝස්තු මාසේ 75%කින් විදුලි බිල වැඩි කරලා එසේ 75%කින් වැඩි කළ විදුලි බිලට තමයි The job is to make February mafe, see it had a parking, which is below Vedicate. The AK Balapam Kutcher of the Kinoana May one of it Angalum Karma to Sala Bissal Sankhya of Vahati. We see the Hakat Rakiana to the Lady. Evitarak Neme, May Venokota. සේවක සේවිකාවන් විශාල සංඛ්‍යාවක් ගෙවල්වල ඉඳන් වැඩට එන්න එපා කියලා තියෙනවා හැබැයි පඩි ගෙවන්නේ මූලික වැටුපෙන් 50%යි ඔබතුමාලා දන්නවද දන්නේ ලංකාවේ පෞද්ගලික අංශයේ කම්කරුවෙකුගේ ජාතික අවම වැටුප රුපියල් 16,000යි The making theatre panaha aragina jiva tendapul one. They make it a hate to a head theatre. Samagam kiyana hate to a muka. Samagam kiyanne api adhika nishpadana viyada manisa me apita anum labina anum labaganda vidyakne. Mukada api ratata dena Miller, price seeker. And it's rather all world than a price seeker matamai. Namtape ratanish father with them wedding. Visheshema seva yojaka samagam kiani, viduli bilatamai, Pradhanavashi. Mukada Oeki and Angulum Karmansala Bome, Vayu Samanaker Karmansala, you get a hate to a tamai apayagi rataka, Usnadika rataka, may. Fabrics that are ready pili ita ikmani narak wenawa ewa vayu samanaya keruwe nathna then me wage tattwayak thula danatamat api dannawa nishpadana viyadama wedunai kiyala then me aarthika arbudaya thula meka tamai hetuwak hadiyata pawichchi karamin karmanta sala wafa gamana නැත වෆා නොදම සේවකයන්ම ගෙවල් වල තියලා 50%ක වැටුප් ගෙවමින් කටයුතු කරා. දැන් මේක ගැන අපි හිතනවා සේවා යෝජක සමාගම් වලට මගකීමක් තියෙනවා ඔබතුමාලාට ඇවිල්ලා කරුණු ඉදිරිපත් කරන්න. ඒක නිසා අපි යෝජනා කෙරුවා ඇඟලුම් කර්මාන්ත ශාලා හිමියන්ගේ සංසදයේ අපි දෙගොල්ලෝ එකතු වෙලා කරුණු ඉදිරිපත් කරමු කොමිෂන් සභාවට. අවාසනාවකට අපිට ලැබුණ උත්තරේ තමයි නෑ එහෙම අවශ්‍යතාවයක් නෑ අපිට ආණ්ඩුවත් එක්ක කතා කරලා ඒක බේර ගන්න පුළුවන්. අපි දන්නේ නෑ ඒ ගනුදෙනුව මොකද්ද කියන එක. නමුත් අපිට දැනගන්න ලැබුණා මේ පෙරේද අතිවිච්ඡ සාකච්ඡාවකදී ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙනවා කියලා ඇඟලුම් කර්මාන්ත ශාලාවේ මෙයන්ට සහන සලසන්නේ. හැබැයි සේවකෙන් ඉතින් මේව ගැන අවබෝධයකින් තමයි කොමිෂන් සභාව තීරණ ගත යුතුයි කියලා අපි විශ්වාස කරන්නේ. මම කැමතියි තවත් ඔබතුමාලාගේ අවධානයට ඔබතුමීලාගේ අවධානයට යොමු කරන්න. ඔබතුමීලා දන්නවා ඔබතුමාලා දන්නවා මේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල වැඩ කරන්නේ ගම්වල ඉඳලා නගරයට සංක්‍රමණය වෙච්ච කම්කරුවන්. 80ක් කාන්තාවන්. මේ අය ජීවත් වෙන්නේ පෞද්ගලික ගෙවල් වල තියෙන නේවාසිකාගාර වල
මේ අයට නිවාසිකාගාර ආයතනවලින් සපයලා නැහැ. දැන් මේ අයගේ විදුලි බිල මේ නිවාසිකාගාරවල විදුලි බිල ගෙවන්නත් ඕනේ මේ සේවක සේවිකාවන්. හැබැයි මේ විදුලි බිල ඇවිල්ලා සාමාන්‍යයෙන් නිවාසක විදුලි බිල නෙමෙයි. මොකද මේ නිවාසිකාගාර සලකන්නේ ව්‍යාපාර හැටියටයි. ඒ අනුව ව්‍යාපාරික විදුලි බිල තමයි ඒ සේවක සේවිකාවන්ට ගෙවන්න වෙලා තියෙන්නේ. එතකොට දැන් කිසිම සාධාරණත්වයකින් තොරව 75%කින් වැඩි කරලා තියෙනවා විදුලි බිල. ඒ 75%කින් වැඩි කරපු විදුලි බිලට 65%කින් වැඩි කරලා තියෙනවා. නමුත් දැන් තවත් 22%කින් විදුලි බිල වැඩි කරන්න කියලා කියන්නේ කිසිදු සාධාරණ හේතුවක් නැතුවයි කියලා අපි පැහැදිලිවම කියනවා. මොකද පාරිභෝගිකයන්ට පැහැදිලිව කරුණු ඉදිරිපත් කරනවා නම් සාධාරණ කරුණු ඉදිරිපත් කරනවා නම් ඒක සලකා බැලීමට හැකියාව තියෙනවා. නමුත් අපිට පේන්නේ නැහැ එහෙම කිසිම සාධාරණ හේතුවක් පෙන්වලා තියෙනවයි කියලා. නිදසුනක් හැටියට අපි දන්නවා වියදම් ලයිස්තුවේ තියෙනවා සේවකයන්ගේ අතිකාල ගෙවීම් ගැන. ඒ වගේම තියෙනවා අවුට්සෝස් කිරීම් ගැන, වෙනත් සමාගම් වලට වැඩ දීලා වැඩ කරගන්නවා කියලා. නමුත් ඇමතිතුමා ගිය අවුරුද්දේ ප්‍රකාශයක් කෙරුවා සේවකයෝ 1100ක් ඉන්නවා අතිරික්ත සේවකයන්. එහෙම අතිරික්ත සේවකයන් 1100ක් ඉන්නවා නම් අතිකාල වලට කොහොමද ඔච්චර මුදලක් යන්නේ? එහෙමනම් අවුට්සෝස් කරන්නේ ඇයි වෙනත් සමාගම් වලට? ඉතින් මෙතන බරපතල විදිහේ කළමනාකරණය කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ නම් අපි කරුණු අපි තොරතුරු ඉල්ලුවට තොරතුරු දෙන්නේ නැහැ. ඒ වගේම අපි දන්නවා මේ විදුලි බිල නොගෙවන අය අතර පාර්ලිමේන්තුවේ ඉන්න 225න් කී දෙනෙක් විදුලි බිල ගෙවලා නැද්ද? ඒ වගේ නිශ්චිත තොරතුරු වලින් තොරව මේ ඉල්ලලා තියෙන 122 ඉන්ධන බිල වැඩි කරනවායි කියලා කියන්නේ තවත් කර්මාන්ත ශාලා ගණනාවක් වැසී යනවා. ඒකේ ප්‍රතිඵල හැටියට විශාල සේවක සංඛ්‍යාවකගේ රැකියා හිමි වෙනවා. අමතක කරන්න එපා කොමිෂන් සභාවේ සමාජික මහත්ම මාත්මී, කෝවිඩ් නිසා ඇතිවෙච්ච අර්බුදයෙන් අපේ ඇඟලුම් කර්මාන්ත ශාලා වැඩ කරපු සේවක සේවිකාවන් 1,50,000කගේ රැකියා නැතුව ගියා. දැන් ඒ ඉතිරි වෙච්ච සේවක සංඛ්‍යාවගේ රැකියා නැතුව යන්නයි යන්නේ. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා. අපි යෝජනා, අපි කරුණු හතක් අපි ලිඛිතව බාර දෙනවා. ඒ කරුණු හත සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ලබා ගැනීමකින් තොරව මේ ඉල්ලලා තියෙන ඉල්ලීම ගැන සලකා බලන්නවත් සූදානම් වෙන්න එපා. හැබැයි ඒ තොරතුරු ලැබුණොත් කරුණාකරලා ඒක ජනතාවට ඉදිරිපත් කරන්න, ජනතාව සමග සාකච්ඡා කරලා මිසක් කිසිදු අවසර දීමක් මේ ඉල්ලලා තියෙන 122 ඉන්ධන මේ විදුලි බිල වැඩි කිරීමට අවසර නොදෙන්න කියලා අපි ඉතා බලවත්ව ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. මහේෂ් බණ්ඩාර ඉලංගසිංහ මහතා, සභාපති විදුලි පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමය.